අයිබවන් සුුව මධ්‍යානක් ඔබ බේක් වන්නේ ස්වාධින් රූපවාහණී මධ්‍යාන ප්‍රධාන ප්‍රවෘති ප්‍රකාශය සමඟයි. ප්‍රථමය නවදහනය පුවත් සිරස්තල වෙත. අපේ ජනබලයේ මංත්‍රී අසුනේ පවතන හිමි අසුන් ගනි. මහකන්නේදී ගොවීන්ගෙන් පීමිලදී ගන්න රජය තීරණය කරයි. කොට දෙනියාව සුසාන බොහුමියේ. පිලස්සුනු මලසිරුර හංවල්ලේ අතුරුදන් හිමියන්ගේ බව හඳුනාගනී කොරෝනා පොකුරට ඊයේ හාරසිය හැට අටක් කොළඹින් එකසිය අසුතුනක් නිරෝධහයන නේති කැදුවොත් ඇන්තිිජන් Pසිර් අනිවාර්යායි නවවසරේ පළමුූ පාර්ලිමේන්තු රැස්වීම අද පෙරවරුවේ ආරම්භවනා ගගේ හමතිවර නේද අපේ ජන බලපක්ෂය හිමිකරගත් මත්‍ර ඉදරේ සඳහ පූජ අතුරලිය රතනස්වාමන් වහන්සේ දියරුන්දීමම පාර්ලිමි තුරැවීම ආරබේදීම සිදු කරුණා. ලකා්‍රජාන් සමාජවාදී ගනවැගේ මානතුම වස්ථාව ආරක්ෂාක නමුරය ක ්‍රී ලංකාවි දේශයම වෙනම රලිය අ කෙලින් හෝ අන්‍යාකා ශ්‍රීලංකාවතුදහ ඉෙට ආධාරදම අනකලදී අනකක් මුදල්ලයදන දයිවිද දේශනා නකර ගවල. ඒ කතානායක මහින්ද්‍යපාභේ වර්ධන මහතාගේ ඉදිරිියයි. සෙවෝන් වට පාර්ලිමින්න්තු මන්ත්‍රීවරෙකුලෙස දියුරුම්දුන් අතුරලිය රතන ස්වාමන් වහන්සේ වික්ෂයේ මන්ත්‍රීවරුන්ට වෙන් කරති පූල් පෙළ අසුනක අසුන් ගත්තා. කතානායක මහින්දයා පාබේවර්ධන මහ විසින් ජනාධපති ගෝටාබේ රජපක්ෂ මතිතුමා යොමුළ සන්තේශය, සභාවට ඉදිරිපත් කළේ ඉන්න අනතුරුවයි. ව්‍යවස්ථාදායිකේ ගෞරවේ සහ බිමානි ආරක්ෂා කර ගනිමින් මෙම වසරේදී පාදලිමේන්තුව තුළ කටයුතු කරන්න ලෙස කතානායගවරයා මෙහිද ඉල්ලා සිටියා. විස්ස විසේක නවසර ඔබ සැමට කොයිඩ දාානමයක් වසංගතයෙන් මිඳුණු නිරෝගී සියලු බාධකරර්දරවලින් තොර සාමය සතුට පිරුන් නවසරක් ඒවා සුභාසිංසන කිරීමට කැත්තිින්. පසුගිය වසරේ සබාගර්බේද කරු ලැබූ වාදවිවාද වලදී දෙපාර්ශවයම අතතිවර නිසි නැම අවස්ථාවල විධ රී ප්‍රශ්න තුකමින්, සබහ වැඩටයුතුවලට අනමශ්‍යල සබාධ කරමින් පාලිවෙන්තය වටිනා කාලය නාස්සිකල් බව් නිරේක්ෂණය උබව බ සමගේ ආධානයට උම්කරමයි. ස්ස විේක ශ ආරම්භේ ටම සභා ගර්භය තුළ පාත්තුන්ලබන ැීමට නියමිත. වාද විවාද හරවත්ෙහභාගයමින්. අනවශ්‍යල ස්ත්‍රීති ප්‍රශන වතු කිරීමෙන් වැළක වවස්ථාදායකයේ ගරුත්වය. අභිමානය නිතරම ආරක්ෂා කරමින් සභය වැඩ කටයුතුල ජරවීමට අවශ්‍ය කටයුතු කරනමෙන් දෙපාර්ශවේ සියලෝ මන්තිවරන්ට අවධරනය කිරීමට කැමැත්වම්. මතශ සක රාජ ගිනම් කාරකවාර්තා පර්ලමේන්තුව දිරිපත්කරීමද අද සිදුකරුණ. විපක්ෂ මන්ත්‍රීවරන් යමු කරතිබූ ප්‍රශ්න හිපේකට දෙදාපන මාත්‍ය මහචර GMP රිස් මහතා මෙහිදී පිළිතුරු ලබාදුන්න. ශේෂයෙන්ම මේ ශිෂ්වත්ව විභහගය ආරම්භවෙන්නේ ගාමීය දුෂකර ප්‍රදේසොල දරුවන්ට ජනප්‍රිය පාසලො අධ්‍යාපනය ලබන්න පුළුවන් අවස්ථාවක් ලබාදීමේ මුක්ක අර්මුණත් එක්. මේ තියන පොවි ධර්ු දෙයක්ත් එක් දුස්ර ගම්බද දරුවන්ට මේ කියන තාක්ෂණක මෙවලන් පුපයෝගිකර නිකැනිීමි විච අවස්ථාව විරලයි. එතුකට අපි බලාපොත්තු වෙච්ච දරද මෙවර ශිෂ්ා වාගෙන් සමත් වෙලා ජනප්‍රිය පාසල්ලට එන්න කියන ප්‍රශ්ේතියනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩපිළි වල නව වසටට සකස් කිරීමේදී. අපි ප්‍රමුකත්වේ දෙනවා අප පාසැල්වල තිබෙන විෂමක අඩුකිරීමට. හා ඒ දුරස්තර ප්‍රදේශවල ග්‍රමී ප්‍රදේශවල දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් සපයාදීම අප ප්‍රමුක අරමුණක් වනෝ ගරමන්ත්‍රතුමා සඳහන් කල දුරස්ත අධ්‍යාපනයගැ ඒක හැකිතක් ප්‍රමාණයට දියුණු කිරීමට අපිවෙහෙසෙනවා ඊටක්සලා ගුරු ගෙදර එවැනි වැඩපිළි වෙළවල් වඩා ශක්තිමත්ව ඉදිරියට ගෙනීමට. දහන්නවා දැන් පස්සන ශ්‍රණය ශිෂ්්‍රත විභාග ගරු මංන්චතුමා ලමයි දහදනෙ ලකුණු දෙසියන් දෙසීම ගත්ත ඒ කොළම ලොකු පාසල් වල දරුවන්නේ ග්‍රාමිය පාසැල්වල ඉගෙනකක් දරුවන් ඉතාත් විශිෂට නෙ. ප්‍රතිිල්ල බගත් මිටිෙල් හ ලා න වරප්‍රසාධලත් පාසැල් වල දරුවන්ට පමණක් නෙවෙයි. දුරස්තර පලාාතුල දරුවන්ට සම්පූර්ණ අවකාශ ලබාදීම අපි තාමත් වැදගත් අරුමුණක් හෙටියට සලකනො. ඒ සාංක්ෂාත් කිරීම සඳහා මේ සියලුම වැඩපිළි වෙලල් මේ අවුරුද්ධ තුල අපේ ශක්තිමත් කරන්න. සාපුහාකාරෑල්ලිය සේවකයෙන් පිළිබඳ සංශෝදධන පනත්කෙටුම් පත ඇතුළු පනත්කටුම් පත් හතරක් අද දිනේදී විවාදයට ගැනීමට නියමිතයි. දඩ නීති සංග්‍රහයේ සංශෝදධන පත්කෙටුම් පත ඇතුළ පනත්කෙටුම් පත් වනක් හෙට විවාදයට ගැනෙනවා. ලබන හත්වනදා බුද්ධිමේදපළ පනත්කෙටුම් පත දෙවන වර කියියවීම, ගුවන්තටු පළ බදු ඇතුළු නියෝග දහයක් විවාදයට ගැනීමටද නියමිතයි. මෙවර මහකන්නේේද ගොවීන්ගින් වීමිරදී ගැනීමට රජයතීරණය කළලා. ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය පිහිටුවීම හා පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය ඇතුළූ තවත්්‍යයෝදනා කීපයකට කැබිනට් අනුමතිය හිමිව තිබෙනවා. වමිලාන පේක්ෂිත ලෙස පහලයාම අවම කිරීමේ අරමුණින් සහතික මිලට වීමිලදී ගැනීමට රජ්‍යතීරණය කරතිබෙනවා. ඒ ව. අලවි ම්ඩලේ හරහායි. පොහොරසාහනාධරේ ලබන ගොවින්ගෙන් වගරන වී ප්‍රමාණයනුව ව මිලදී ගැනීමටද නියමිතයි. රෝන වර්රේ සහහා එන්නතක් ලබාගැනීමට දාලා යිතුම් පත් මේවන විටත් යොමු කරතිෙනවා. එම එන්නත ලා ගැනීම සහ ඊතා දා ලවදිි පූර නැග විසම තේල්ලීම සඳහාමන යෝජනාවටද කැමිනෙට් අනුමතිය හිම වුණ. rilanංkaුවත් මंडල පනත संශෝධනයට රජතීරණ කලා එය විද्युත් සහනවමාධ්‍යද ආරණය වන පරිදි මාධ්‍යවදී සහම අධ්‍යතන පිළිබඳ විනියතයක් හා මාධ්‍ය අධ්‍යපන ප්‍රවධන කන මධ්‍යස්ථනයක් ලෙසද ප්‍රති සංවිධනය කිීම අරුණ watත්ම අවශ්‍යාවට ගපෙන පරිදි පත්ත් මண்டල පනත සශෝධනය සඳහා නිර්දේශ ලබගැීම විදත් کمමිටුවක් පත්කිීමටත් 11 සශෝධන පනත් केටම්පතක් සකස් කිරීමටත් கැபி් වලේතීරණ රජය සංවර්ධනටයුතු ජනතාවට සනිවේදනය කිරීම සඳහා ජාතික සංවර්ධන මාධ්‍යමධ්‍යස්ථනය නමින් ඒකයක් පිටවීමට කැබිනට් අනුමැතිය හිමි වුණ. ඒ ජනමාධ්‍යමාත්‍යංශයේ අරතයේ. ඒ තක්සලාව වැඩසටහන ජාතික නිල ගෙනු මාර්ගත පදතය ලෙස ක්‍රියාත්මක කිරීමට රජයතීරණය කරති වෙනවා. ශ්‍රීලංකා රූපාහිනිී සංස්ථාපනත සංශෝධනයටද කැමනෙට් අනුමතිය හිමි වුණ. ඒය අදක්ෂක මණ්ඩල සමාජකින් සංඛ්‍යාව හතේ සිට නවේ දක්වා වැඩිකිරීමට හැකිමන පරිදිී. කොට දෙනියාව සුසාාන භූහමිය තිබී ස්වාගත් සිරුර හංවැල්ල ප්‍රදේශයේ ආර්‍යයකින් අතුරුදන්වූ ස්වාමීන් වහන්සේගේ බවට හඳුනාගෙන තිබෙනවා. සැකරුවන් හතර දෙෙකු සහ වෑන්ට රතයක් ද අත්තරංගුවටගත් බයි පොලිසිය පවසන්නේ. ඊයදින දහවල් දොළහට පමණ කොට දෙනියාව පොලිස්වසමේ නාවාන සුසානභූමිය තිබී යම් අලසිර රක්ෂයාගෙන තිබෙනවා. මේ මලසිරුර සම්බන්ධයෙන් විමර්ශණය කළ කොටදනියාව පොලීසිය නවා මහෙත්තාත් පීක්ෂණයක් පවත්වා. දැනට මළසිර මීගම රෝහලේ මුත ශරිරාගාරය වෙතති අවාතිබෙනවා ස්වාමීන් වහන්සේ වැඩසිට ආරණ්‍ය සේනාාසනේ ස්වාමීන් වහන්සේලා දෙදෙනෙකු විසින්. මෙම මලසිරුර තම ගුරු හිමියන්ගේ බවට. දනනා අගෙන තිබෙනවා ම අද දින පශ්‍යාත් මරණ පරිීක්ෂරයෙන් පසු මේ සම්බන්ධව ව සලු තරතුර අනවාර්ණය කරගැනීමට හැකි වෙනවා මාර්ණයට හේතුව පුදගලීින් හතර දෙනෙක් සමග ෑන්රතයක් අත්ත ඩංගොටගෙන තිබෙනවා ඒ පුදගලින් හත දෙෙන අතර එක්කයි කාන්තාවක් සිටිනෝ මේ සම්බන්ධයෙන් මෙම පැහැරගත් පුද්ගලයින් සහ මෙම ස්වාමීන් වහන්සේ අතර තිබූ පුද්ගලික අමනාපයක් නිසා මේ සිදියේසිදු කළ බවට ුඩා වාමීන් වහන්සේ නමකගේ මව සහ පියා මේ සැකරවර් අතර සිටිනෝ ඕවුන් විසින් මෙසේ පැහැරගෙන ගොස් යම් ආකාරයක අපරාධයක් සිදුකර ඇති බවටයි දැනට කරුණු අනාවරණය වෙන්නේ මේ ගැන වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරනු ලබනවා. මේ අතර පසුගේදා මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමයකට හානි කිරීම අන්තවාදී සිදුවීමක් නොවන බව පොලිසියාවධාරණය කරනවා මාවනැල්ල පොලිස්වස මේ කොළඹ නුවර පාරේ හිඟුල්ල හන්දිය පිහිටි බුදු පිළිමයක, ඉදිරි පස වීදුරුව කඩා අනර්ථයක් සිදු කර තිබුණාඇගේ මේ පිළිබඳව මාවනැල්ල පොලිස්ථානයට අමතරව කෑගල් කොට්ටාශ අපරාධ විර්ශණයකගේ මගින්ද විමර්ශණයක් කාරම්භ කළ. මෙය අන්තවාදී ත්‍රස්තවාදී, ක්‍රියාවක් විය හැකි බවට සාමාන්‍ය මාධ්‍යය මෙන්ම සමාජ මාධජාලාවල පළවෙන්නට පටන් ගත්තා. කෙසේ වෙතාත් ඒයේ දිනේදී මෙම බුදු පිළිමේ වීදුරුව ැඩු පුද්ගලයාත්තඩ ගොටගෙන තිබෙනවා. ඔහු ප්‍රියන්ත සම්පත් කුමාර නැමති. ඇැගල්ල හේි මුල්ල ප්‍රදේශ පදිංචි පුද්ගලෙක් බවටයි අනාවර්ණයීත්තිබෙන්නේ මහු මත්කඩුුවලට ඇබැහිව පුද්ගලේ ඕ විසි අට දින පෙරාදිනී රෝහලට යම් ප්‍රතිකාරයක් සඳහා ගොස් රාත්‍රි කාලයේ එමින් සිටින අතරතුර මෙම ස්ථානෙන් බස්ලතයකින් බැස. ප කැඩීම අරමුණින් මේ ක්‍රියාව සසිදුකර ඇති බවටයිවාර්තාවෙන්නේ. ඒවගේම මොහු මීට පෙරත් මෙයාකාරයට පින් කැට ඒවාගේම මුදල් ලබාගැනීම සම්බන්ධව වැදදි වට අර ග ට ති තැත්ෙේ. මේ පිළිබඳව දැනට විර්ශන පවත්තාගන යනවා ඊයේ දිනේ අපේ රටෙන් කොරෝනාා රෝගීන් හාර්සිය හැට අට දෙනෙකු හඳුනාගත්තා ඔවුන්ගේ හාර්සිය හැට හත් දෙනෙක්ම දේශීය හඳුනාගත් පුද්ගලයෙන්. ඊයේදින දී මෙටින් හඳුනා ගත් කොෝුණා ආසදතයන් හාර්සිය හැට අට දෙනගෙන් වැඩි පිරිසක් කොළඹ දිස්්‍රික්කෙන් වාර්තා වනා. එම සංඛ්‍යාව එකසිය අසූතුනක් මටක් කොලියෙන් ආසතයන් අසුද දෙනක හඳු ගෙනවා කො ප ේදේ වි හද දෙනෙක් න් පස් පදේෙන් දහ අදනෙක් කොල් පිට සහ රල්ල පදශවලින් දොස්සනක ැගින් භාතාාවුණ. දෙදවනුවට වැඩිීම ආසධ තැන සංඛ්‍යාවක් මහනුව ස්්‍රිකයෙන් වාර්තාාව අතර එම සංඛාව හැත්ත ඇතුනක්. මනැකින්න්න ප්‍රදශෙන් තිස් දෙනෙකු තෙල්දනියෙන් දහ දෙනෙකු කටුගස් තුටෙන් පස්තනෙක එම පිරිසට ඇතුළත්. ගම්පා දිස්්‍රික්කේන්ද කොෝනා ආසාධතයන් හත්තෑ තුන්දෙ කොහඳනාගත් අතරඉන් වැඩම් පිරිසක් වාර්තාාවනේ රාගමින් එම සංක්‍යාවත් දහනාවයක්. කලනය සහ මේ ගමමු ප්‍රදේශවලින් දොස් දෙන ැගින්වාර්තාාවුණ. අනිකුත් එකසිඇතිස් නවදනා දිවනේ සිු ප්‍රදේශලින් වාර්තාාවූ බව COD-19 පම බලක්වීම ජති ක ියනතම දස්ාන ේදන කලා. උදැනෙට ම ගො ඇගලුම් රමන්ත ලාල වසහ පැලියගොඩ මත් ව ආශිත කරන කරේ මස් ආසධ යන් සංඛ්‍යාව වර්තාාවනේ හතලිස් එක්දහස් හරි සිය හත්තෑහයක් ලෙසයි. ඒ අනුව මරටින් වර්තාාවූ, සමස්ත කොරනා ආසධ තයන්න සං්‍යයාව හතලිස් පන්දහස් ේ හතලස්දක් හදහස ේ දහදෙක ොහල් වල පති රලබනවා පූර්න ේල රහ ල ි ගේ සං්‍යාව ති හදහ අට සිය දාහතක්. මෙ අතර බදාභි සිට ශිලාන්කයන් හැටහයිදනෙක. කටා හිසිට අනුතුන් දෙනෙක, චීනයේ සිට පස්තනෙකු අද උදැසන දිවිනට පමිියා ඔවුන් සිල්දන නිරෝධහනමද්‍යස්ථන තිම කරනු අතර එම අධ්‍යථාන හැත්තෑ නවයක පුද්ගයන් හා දහස් නවසි හතලිස් පස්තනෙක නිරෝධහැට ලක්නවා. ඒ දිනෙද CR පක්ෂණ දොස් දහස අස විසි හයක්ක්සිදු කළ බවයි ජාතික කරයන්ට මද්‍යස්ථාන හ කළේ. පොනුව මරහමගින් පානමන වැලිකන්ද කන්දකාඩු පූුණනි සහ ගල්ඇල්ලයන. ශප ද ැ ක්ෂ රිකාක. සෞක ධ යිද ස ගු ද හ නිරිරත ව . එ න්ධද ානල ෛද වර සහ කාර මට සමකද හතා චා කලා. කාරිමන්ලේ ඉතාමත්ම දැඩි කැපවිමකින් මෙ කරන සේවය. මම ඉතාමත් මාගේ කළ යුතුයි කාරිමන්ලේ දැඩි කැපවීම නිසා තමයි අපි අද මේ වන වුට රෝගයේ දෙදාහග පවන ප්‍රමාණයක් මෙම ස්ථානවල බ්‍රැක බලාගන්න ශෂන්ද කාඩු කියන්නේ ම හිතාතන්නය අපි කැලේ ඇතුළේ තියෙනස්ථානයක් තුන්ල්ලකරනය සේවය පිළිබඳව ම ඉතාමත් අර්දයාන්ගම මගේ ස්තුතියි ම පුද කරනා. රජයේ රෝහල්සන හා ඇඳැන් එක සිදාාහතරක් පරිත්්‍යයක් කිරීම. ජ අමත ද පර තු ල හ ගේ ප්‍රහනත් වෙන් දු කරුණා කොම රොට සමාජයේ සහ ස්ට්‍රල හට මජය එක් යි එම පරිත්තයාගේ සිදු කලේ, මෙම ඇදැන්මල වටනාකම රුපියල් මිියන අට සියය එක්ම වලවා. පාසල් පද්ධතිය යළි ආරම්භකිරීමටටයුතු ද ඇති අවස්ථාවේ සියලු සෞඛ්‍යරක්ෂ්‍රමය අනුකමනය කරමින් එම කටයුතුලට සහය ලබාධියයුතු බව සෞඛ්‍යශ පවසනවා මේ පාසල් විවෘර්ත කිරීමත් එක්ක අපිට මතුවිය හැකි අවධනං තත්ත්වයන් අවම කිරීම සඳහා සියලු දෙනාම තමන් තමන් මේ වගකීමින් නිසි පරිදි ෂ්ට කලොත් මංහිතනවා මේක අපිට තවදුරටත් නැවතත් පාසල් වැසෙන තත්ත්යකට යන් නැතුව බාධාවකින් තොරව කරගෙනයාමටයුතු කරන්න පුළුවන්ගේ කියලා මේ. සංකීර්ණ ක්‍රියාවලයක් නිසා අඩුපාඩු සිද්ධවෙයි. ඒක ගැන හිතන් නැතුව. සෑම පාසලක්ම තම පාසලෙෙන් මේ ඔකොවිට පොකුරක් බිහි නොවීමට කටයවුතු කරන්න කිය හම ඉල්ලා සිටිනවා ප්‍රදේශයේ රටේ මේ පර්සය තියෙනතා කල් කෙනෙක් දෙන්නේෙක් හමෙන්න්ඩ පුළුවන්. අපි නිසි පරිදි සෞඛ්‍ය පුරුදු අනුගමනෙක් කලොත් මංහිතනවා පොකුරක් මතු වීම සම්පූර්ණයෙන් වලක්වන්න පුළන්. දර පොලිස් වස මේේ ශාන්ත ඇන්රස් මාර්ගය සහ ාන්ත ඇන්රුස් ඉහළ සහ පහලමාර්ග අද උදෑසන පහේ සිට හුද කලා කෙරුණා. හුදකලා ප්‍රදේශ PCRCR හා විදේශ ගතවීමමාදිය පිළිබඳ වැරදිල් ලිපින ලබාදීම දඩුවම් ලැබිය හැකි වරදක් බව පොලිසිය අවධාරණය කරනවා. රෙ ැතිවල්ට ගු කරම ජනතාව ක්‍රිය කළේතු බව පොලසිය පවසනවා. හොදකලා කළ ප්‍රදේශල ජනතාවට විධ දුෂකරතාමතුවීම සභාවියි. ඒත් ක්ඩෑයම්ලෙක්ව විරෝධ තා පැත්වීම වැනි ේතුින් කරුණනාවයක්පත්තිය තාවතුදුරටත් වත්ව ැහිව පොලිසිය පෙන්වාදනවා. මෙම හොදකලා කිරීමල්ට එරෙහිව. විරෝත්තා දක්වන යම් පිරිස්. අපි කාරුණණිකවේ ජනතාවගේ නිල්ලා සිට්නවා අපිට අවබෝධයක් තිබෙනෝ ඔබට යම් අඩු පාඩු තියන්න පුළුවන් ප්‍රශ්්‍ර තියන්න පුළුවන් විධාකාරය දුෂකරතා තිබෙන පුළුවන් අමුත් මේ හුදකලාකිරම් නියෝග සිදුකර තිබෙන්නේ ඔබේ යහපත සඳහයි.ගේ ඔ බවට සිටන ජනතාවගේ හපත සඳහායි. මෙවැනියා ආකාරයට කණ්ඩයම් හැටි ටේකතුවෙලා උද්ඝෝෂණ පැවැත්වෝත් නිරෝදාන රීති උල්ලංගනයවෝත් ඔය අතර සිටින එක්කයිකුට කෝවි ඩාසාධිතෙක් බවට පත්වෙ හිටියොත් නැවත ඉතා විශාල පොකරක් අනු පොකුරක් නිර්මාණයවීමට ඉඩතිබෙනවා. අවදානම ගැන සලකළ බල්ලා කටයුතු කරන්න. සැමවිටම ඒ ප්‍රදේශ ජනතාව නිරෝධාන රීතින්වට අනුගතව කටයුතු කොත් ඉතා එක්මනින් ඒ ප්‍රදේශ උද කලා බවින් මුදා හැරීමට හැකියාව ලැබෙනවා. නිරෝධාන නීති ැඩු හැත්තෑ හත දෙෙනකු ඒ නේ දීද අත්තරංගුවට ගැතිබෙනවා. එලෙසාත් තනඟුවට ගන්න අයට නඩ වලට අමතව CR රෝඇටජන් පරීක්ෂණ සිදුකිරීමට ද තීරණය කර ඇති බව පොලිසිය අධාරණය කරනවා. අදදිනයේ සිට තීරණයයක්ගෙන තිබෙනවා මුහුණවාරන්න නොපලදින පුද්ගලී නත්තඩංකොට ගැනීමට අමතරව ඔවුන්ට නඩු පැවරීමට අමතරව ඔවුන් සඳහා PCR හෝ ඇජන් පරක්ෂණ සිදුකිරීමට. යට හේතුව ඔවුන් අනාරක්ෂතව සිටින බැවින් ඔුන්ටේ රෝගේ ආසාධදිනයෙන්න්න පුළුවන් ඒ වගේ මෙයින් තව කෙනෙකට බෝෙන්න්න පුුව. ොරුණ ව්‍යසනය හමුවේ කඩා වැටීමට ලක් වූ සර්චාර්ග කර්මාන්තය යළි නගාසිටුවීමට විදෙශ සංචාර්ගයෙන් සඳහාරට විවෘතකිරීමට පියවර ගැනනාා. එය අනුව සියලූ සෞඛ්‍යාරක්ෂිතක්‍රවේ ද අනුගමනය කරමින් විදෙස් සංචාර කණඩායම් මෙරට ගෙන්වා ගැනීමට පියවර ගැනනා. විදි සංචාරකීන් මෙරට ගෙන්ා ගැනීම නියපු්‍ය පෘ්‍රතිාක්‍රියාත්මක කරෙන අතර, එයට තේ පළමු සංචාරක කණඩායම, මත්තුල මහින්ද රාජපක්ෂ ජාතියන්තර ගුවන්තට පොලින්, පසු කියදා මෙරට පැමිනිියක්. එලෙස පැිණියේ සි අසූ හහිදිනකු ගයුත්, යුක්්‍රීන ජාතික සංචාරකන් කණ්ඩායමක්. ජනාධපතිතුමා අග්‍රමාතිවරයාමෙන්ම ආර්ික පුනර්ජීවන කමිටු සමහපති වැැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස්මත සංචාරකෙන් කණ්ඩයම් වශෙන් වෙටට ගෙන්වාැනීම වැඩ පිළිවෙ මෙරට ක්‍රියත්මකයි. මෙම විදිෙස් සංචාරකන් හා දේශය සංචාරකෙන් හමුුවම වැලක්වීම සඳහාද කටයුතු සිදු කරනවා. මෙම නියමු්‍යපෘතියාටතේ සිවන සංචාරක කඩායමது ඊයේ දෙවට පැමිියා. ඕුන් හෝටල් පරිශ්වවෙත සෞඛ්‍ය අරක්ෂිතව රැගෙනයාම සිදු කරුා. මු කන්ඩෑමලෙස මෙරට පැමණ යොක්‍රීන සංචාරකීෙන් එකසි අසූ පස්සනාගෙන් විසියෙක්දිෙනෙකු සංචාරය සාර්ථකවාව සංකර සේරට බලාපිටත්ම ගියා. මෙ අතර සංචාරකී මෙරට ගෙන් ා ගැනීමේණියමු ව්‍යපෘතිය අදකීම් සමගින් ඉදිරිටයුතු සැලසුම් කරන බව ්‍රජ මාතය සුදර්ශනයේ ප්‍රන්ධ පුල මහත්ම මේිය ප්‍රකාශ් කලා. අරකාවේ සංසාරක ශේත්‍රය නිසා ජීවත්වෙනය ඉන්නවා මිලියන දෙකක් වුණ. අභායමක්යනෝ සංචාරක ව්‍යාපාරය හරහනව මේ කොරෝණ වසංගපය නිසා සියලුම පටයුතු අඩකඩ වෙලාග තියන්ස රජය නියම ව්‍යාපතියක් හට යුක්තුවයෙන ජාතිතයෝ. සෞක්‍ය උපදෙස් අනුව නංකාට ගෙනලම නියමු ව්‍යාපතියක් කිරෝ. අප ඉස්රහට ගේනවන කොහොමද පටුතු ක යුත්තේ කියලා ති එ නිසාමය මතපසුවින් වෙන්නඇති නියම ්‍යාපිතිතුවල අඩුපාඩු හඳුනාගෙන අඩුපාඩු සකස් කරගෙන දිරියේද සංචාර්කයන් සඳහා විත කරන්න පරාපොත්තුන හො මේ රාජය හදන්න මේ රතේ ජනතාවගේ ආර්ථිකයට ශක්තියක්ෙන් ඔවුන් කරගනයන ඒග ගෘත්තිය විදරම කරගණයන් හැව සෞක්්‍ය උපදෙේ. අවට අනකෝල. දේශපාලට අරමුණවලින් තොරව සංචාරකින් මෙරටට ගෙන්වාා කැනීමේ වැඩසට හන් සඳහා සහය ලබා දෙන ලෙස තිස්ස මහාරාම ප්‍රදේශය සමහවී සබහපති උපුල් වෙදනකමකේ මහතා. ඒයේ පැවති මාධ්‍ය හමුුවකද ඉල්ලා සිටිය. සංචාරක ව්‍යාපාරය නගා සිටවන්න උදව කරනෝවිනා. ංචාර්ක ව්‍යාපාය දේශපාලනය කරගන්න කන වැඩ පිළල පිළිබඳව අපේ කනගාටු අපි ප්‍රකාශරන පලවෙනි වැඩ සටහන ද යම්කිසි අඩුපාඩු වෙන්න පුළුවන් හැබැයි අපි රටේ ආර්ථිකයට දායකවෙන්න නම් ඒ අඩු පාඩු නිවැරදි කරන දෙවෙනිතුන්ගෙන වැඩ සහන්වොලද මෙව නිවැරදි කරගනීමට කටතුරු නොරිිාර වැරදි අර්කතනැ තින රුපියල් හත්සීයකට අටසයකට පඩියකට ඇවිල්ලා. ඒ පඩියට දිනදාහතරක් ය නිරෝධාන වන්නේ හෙමෙක් නෙවෙම මේ එකතින්. ඒ රියතුර මහතවයම තමයි නැවති හිළංඟ ටුවරකයන්නේෙ. එතකොට ඒටුවර එක ගිහිපු කණ්ඩායම. දිගට මේ ජිපිසි අටේ තමයි යන්නන්නේ වෙනත් කිසිම ක්ඩායමක් මේකට සමාජයට මූ මෙෙන විදිර වැඩිවෙක් ෑැකහිතම සාර්ථ වට පිළවෙක් දට ්‍රාත්ම කියනවා ඒ සමගින්ස්වාදින් රූපවාහහිනි මධ්‍යහන ප්‍රවෘති ප්‍රකාශය මෙතකින් නිමාවට පත්ව වෙන. යලි තම වූ පැයින් පෑප්වත් සමගින් සුබ දවසක්ත්මක.